ළමයි දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් ගොඩක් අය මට එවන චිට්වල අහන දෙයක් තමයි සර් මේ කාල සීමාව ඇතිද විභාගේ පාස් වෙන්න හරි මේ කාල සීමාව ඇද්ද විභාගේ පාස් වෙන්න කියලා හරි ඇත්ත කතාව මේ කාල සීමාව විභාගේ පාස් වෙන්න නෙමෙයි විභාගේ ඒකක් ගන්නත් ඇති හරි දැන් ගොඩක් අය පුදුම වෙන්න පුළුවන් හරියටම තව මාස දෙකමාරක් තියෙන අපි මේ ඉන්නේ ඔක්තෝබර් මාසේ මැද 2023 ඔක්තෝබර් මැද ඉන්නේ ඒත් ඔක්තෝබර් මැද ඉන්නකොට කෙනෙක් අහන්න පුළුවන් ජනවාරි මාසේ මුල් සතියේ තියෙන විභාගෙට ඒකක් ගන්න මේ කාල සීමාව ප්‍රමාණවත්ද කියලා මොලේ කල්පනා කරලා ප්ලෑන් කරලා වැඩක් කරොත් ඇත්තරම මේ කාල සීමාව ප්‍රමාණවත් දැන් මම ඔයාගේ වයසේ ළමෙක් නම් මගේ ඔළුවේ තියෙනවා ප්ලෑන් එකක් මට තියෙනවා සැලැස්මක් මෙන්න මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා මේ දවස් 75ක විතර කාල සීමාව තුල මොකද්ද කරන්න ඕනේ කියලා පැහැදිලිවම මම මේ පාරේ ලෙවල් ලියනවා නම් මට මේ දවස් 75 හොඳටම ඇති ඒකක් ගන්න. ඒ නිසා ඕගොල්ලන් එවන චිට්වල අහනවනේ S එකක් ගන්න පුළුවන්ද? මේ දවස් ටික පාඩම් කරොත් C එකක් ගන්න පුළුවන්ද? නෑ දරුවෝ අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඒක තමයි පළවෙනියටම විශ්වාස කරන්න ඕනේ. මාස දෙකමාරකින් බයෝ වලට ඒකක් ගන්න පුළුවන්. හරි? ඒ නිසා S එකක් ගැන අහන්නවට වඩා ඒකකට යන්න try කරන්න කොහොමද ඒක කරන්නේ අන්නේ ඒ වැඩපිළිවෙල දැන් මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් මෙහෙමයි කරන්න කියලා ඔයා දන්නවා මේක නැවත නැවත කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි අපේ පේපර් එක පැය 5ක පේපර් එකක් මේ පේපර් එකේ සංයුතිය දන්නවා හැමෝම MCQ 50ක් තියෙනවා මේ මේක මේ දැන් 2025 ඉන්න නංගි කෙනෙක්ගෙන් මල්ලි කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ කට්ටියත් කියනවා ඒ කට්ටියත් මේක මෙහෙම කියාගෙන කියන යනවා හැමෝම දන්නවා මේ தත්ත්වය MCQ 50ක් තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න 4ක් තියෙනවා එසේ ප්‍රශ්න 6ක් එනවා 4ක් ලියන්න ඕනේ වර දෙකක් අතාරින්න පුළුවන් හරි එතකොට මේ MCQ ප්‍රශ්න 50 එන සංයුතිය ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ MCQ ප්‍රශ්න 50 එන සංයුතිය ගැන ඒ සංයුතියට අනුව ප්ලෑන් කරලා පාඩම් කරන්න ඕනේ එහෙම පාඩම් කරොත් එකක් තමයි මුළු සිලබස් එකේ හැම දෙයක්ම පාඩම් කරන්න ඕනේ නැහැ. හැම දෙයක්ම පාඩම් කරන්න නැතුවත් ඒකට යන්න පුළුවන්. ඒ පාර මම පෙන්නන්නම් ඕගලන්ට. හරි? දැන් මෙහෙම හිතන්න. මේ 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 තියෙන කාල සීමාව තුල දවස් 75ක කාල සීමාව තුල ඇත්තටම යම් කිසි ළමයෙක්ට මුල ඉඳන් පාඩම් කරන්න පුළුවන්ද? වෙලා මදි. බිඳුවේ ඉඳන් වැඩ කරන්න වෙලා මදි. හරි? එහෙමනම් මොකද්ද ඒකට කරන්න ඕන සැලැස්ම? ඒක තමයි වැදගත්ම දේ. මොකද ගොඩක් දරුවෝ අවසාන මොහොතේ හරියට පාඩම් කරගන්න බැරුව පේපර්ස් ලියාගන්න බැරුව විභාගේ සමත් වීමටවත් බැරි තත්ත්වයටපත් වෙනවා අන්තිම මොහොතේ. ඒකට හේතුව තමයි හරියට ප්ලෑන් එකක් ඔයාට නැති එක. ඉතින් එහෙමනම් අපි කරන්න ඕනේ ප්ලෑන් එකක් ඔයාට හදලා දෙන එක. මම ඔයාට ප්ලෑන් එකක් කියලා දෙන්නම්. ඒකට අනුව වැඩ කරොත් පැහැදිලිවම ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. හරි? දැන් මේකයි වැඩේ. බහුවන්න ප්‍රශ්න පත්‍රය අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු. MCQ පේපර් එකේ මේ MCQ 50 පාඩම් 10කට වෙන් වෙනවනේ. ඔතනින් ජීවිද්‍යාව හඳුන්වා දීම පළවෙනි පාඩම තියෙනවනේ. ඒ පළවෙනි පාඩමට පහුගිය අවුරුදු 4ක නව විෂය නිර්දේශයේ පහුගිය අවුරුදු 4ෙම ප්‍රධාන වශයෙන් ආවේ MCQ 2යි. අවුරුදු 2කදී MCQ 2යි. ඒ කියන්නේ තවත් අවුරුදු 2කදී එක MCQ එකක්වත් ආවේ නැහැ. සෛලී රසායනික පදනමට අදාළව ඇවිල්ලා තියෙනවා අවුරුදු 4ටම MCQ 28ක්. ඒ කියන්නේ එක අවුරුද්දකට 7 බැගින් සමහර අවුරුදු වල MCQ 8ක් ඇවිල්ලා තියෙනවා. MCQ 7 ගානේ ආපු අවුරුදු දෙකක් තියෙනවා. MCQ 8 ගානේ ආපු අවුරුදු දෙකක් තියෙනවා. එතකොට නිසක වශයෙන්ම හැඳින්වීම පාඩමේ MCQ එක කියන්නේ මුළු සිලබස් එකේම තියෙන ලේසිම MCQ එකක්නේ. ඒක ලේසියෙන් වරදින්නේ නැහැ. දැන් හැඳින්වීමෙන් 2022 අවුරුද්දේ MCQ එකක් ආවා. ඒක ආවේ 41 වෙනි ප්‍රශ්නෙට. ඔයා බලන්න 41 වෙනි MCQ එක බලන්න 2022 පේපර් එකේ ඒක ආවේ හැඳින්වීම පාඩමේ දැනුම ඇසුරේ. හරි? එතකොට සෛලිය පදනමට අදාළව රසායනික පදනමට අදාළව MCQ 7ක් ආවා පළවෙනි MCQ විදිහට. ඔය MCQ 7 හෝ උපරිම MCQ 8ක් ආවොත් ඔය MCQ 8ම අපි හරියට කරන්න ඕනේ. MCQ 8ම හරියට කරන්න ඕනේ.
එක කරන්න පුළුවන්. එක කරන්න බැරි දෙයක් නෙමෙයි. පරිණාමයේ සහ ජෛවීදත්වයෙන් එනවා MCQ පහක්. ඉතින් අවුරුදු 4ටම MCQ ඇවිල්ලා තියෙන්නේ 20යි. ඒ පහම හරියටම කරන්න වෙනවා. එතකොට සෛලී රසායනික පදනම සහ පරිණාමයේ සහ ජීවීන්ගේ විවිධත්වයෙන් MCQ 13ක් එනවා. ඒ 13ම නිවැරදිව කරන්න ඕනේ. ශාකින් MCQ වෙනවා 7ක්. ශාකින් MCQ සාමාන්‍යයෙන් 7ක් එනවා. ඒ පහුගිය අවුරුදු 4ෙම ශාක MCQ 28යි ගහලා තියෙන්නේ. මේ හොඳට papers අධ්‍යයනය කරනවා නම්, past papers බලනවා නම් ඔයාට මේ කාරණාව මාර විදිහට පැහැදිලි වෙයි. ඉතින් එතකොට MCQ 20ක් තියෙනවා දරුවෝ පැහැදිලිවම 1 2 3 4 පාඩම් වලින්. MCQ 20ක් තියෙනවා. ඔන්න ඔය 20 තමයි වැදගත්ම MCQ 20. ඔය MCQ 20 නිවැරදිවම ලකුණු කරොත් ඔයාට මුළු ලකුණු වලින් 20ක් ලැබෙනවා. මුළු ලකුණු වලින් 20ක්. හරි? දැන් මේ මං කියලා දෙන්නේ ඉස්සෙල්ලම කොහොමද මේ එක්සෑම් එක ගොඩ දාගන්නේ? ඒ කියන්නේ S එකක් ගන්නෙ කොහොමද? මුලින්ම S එකනේ අපි ගන්න වෙන්නේ. S එකෙන් ඉස්සරහට ඉස්සරහට යන්න ඕනේ. දැන් මගේ ප්ලෑන් එකට ඔයාට වැඩ කරන්න පුළුවන් නම් මේ දවස් 75 ඔයාට MCQ එක ලියලා ගෙදර ඇවිල්ලා ඊළඟ දවසේ විභාගෙට නොගියත් විභාගෙ පාස් වෙන්න පුළුවන්. S සාමාර්ථය පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ ඊට උඩට යන්නනේ. C එකෙන් B එකෙන් A එකට යන්න ඕනේ. ඒක තමයි අන්තිම ටාගට් එක. බෙස් එක ගන්න MCQ পেපර් එකට ලෑස්ති වෙන්න ඕනේ මෙහෙමයි. පළවෙනි පාඩම් 4 එතනම තියෙනවා MCQ 20ක්. මුළු MCQ 50න්. ඒ 20 තමයි සමස්ත পেපර් එකේ ලේසිම MCQ 20. ඉතින් ඒ නිසා ඒක වරද්ද ගන්න බෑ. දැන් උදාහරණයක් ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි මේ ශාකේ MCQ කරන්නේ කොහොමද සර් කියලා. පොඩ්ඩක් බලන්න ওই ශාකේ පාඩම ඔයා හිතන තරම් අමාරු පාඩමක් නෙමෙයි. ඔයා හිතුවට ශාකේ අමාරුයි කියලා ශාකෙට ආපු පාස් පේපර්ස් ප්‍රශ්න ටික බලන්න මොනවාද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෑත ඉතිහාසයේ තිබ්බ ළඟ ළඟ තිබ්බ විභාග හැම එකකම වගේ 2022 21 20 මේ පේපර්ස් තුනේම ශාක වර්ධක යාමක ද්‍රව්‍ය වලින් MCQ එකක් එනවා. අපි කියන්නේ සරලව ශාක හෝමෝන කියලා. ශාක හෝමෝන වලින් එක MCQ එකක් එනවා. ඉතින් ශාක හෝමෝන සම්බන්ධයෙන් ඔයාට රිසෝස් බුක් එකේ බලන්න තියෙනවා පිටු දෙකක විතර විස්තරය. ඒ පිටු දෙක හොඳට අධ්‍යයනය කරොත් ශාක හෝමෝන නැත්නම් ශාක වර්ධක යාමක ද්‍රව්‍ය පිළිබඳ වෙන MCQ එක ගොඩ දා ගන්න පුළුවන්. හරිම ලේසික් MCQ එකක් එන්නේ. හරි? බලන්න 2022 ආපු MCQ එක. කොයිතරම් ලේසිද කියලා. හරි? අනිවාර්යයෙන්ම ශාක ජීවන චක්‍ර ඇසුරෙන් MCQ එකක් එනවා. ජීවන චක්‍ර ඇසුරෙන් එකක් එනවා. ශාක පෝෂක වලින් අර ඌණතා ලක්ෂණ එක එක මූලද්‍රව්‍ය වලින් කරන කෘත්‍යයන් මොනවාද ශාකයට ඒකෙන් එක MCQ එකක් හැමපාරම එනවා. දැන් ශාකේ MCQ පටන් ගන්නෙ පරිණාම MCQ ටික ඉවරුනාට පස්සේ සාමාන්‍යයෙන් 13 වෙනි MCQ එක තමයි ශාකේ MCQ එක. MCQ පටන් ගන්නෙ 13 වෙනි MCQ එකකින් ශාකයට අදාළ. 13 වෙනි MCQ එක බොහෝ දුරට එන්නේ ශාක පටක ඇසුරෙන්. ඒ කියන්නේ විභාජක පටක වල ඉඳලා සනාල පටක දක්වා තියෙන කොටසින් තමයි 13 වෙනි MCQ එක හැදෙන්නේ. ඒ නිසා ශාකේ පාඩම කෙනෙක් අමාරුයි කියලා හිතුවට ශාකේ MCQ 7න් ඕනම දරුවෙක්ට මේ බ්‍රයිට් කේස් එකක් වෙන්න ඕනේ නැහැ හරිද? ඕනම සාමාන්‍ය දරුම් මට්ටමක් තියෙන ළමයෙක්ට දවස් 75කට හොඳට ප්ලෑන් එකකට වැඩ කරන ළමයෙක්ට ශාකේ MCQ 7න් 5ක් අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. 7න් 5ක් පුළුවන්. 7න් 7ම පුළුවන් බැරි නෑ. හැබැයි අවම වශයෙන් 7න් 5ක් ගොඩ දාන්න පුළුවන්. හරි, ශාක හෝමෝන MCQ එක හරියට කරගන්න ඕන නම් ජීවන චක්‍ර වලට එන MCQ එක ඉතාම පහසු MCQ එකක් ඉන්නේ. ඒක හරියට කරනවා නම් පෝෂක වලින් එන MCQ එක හරියට කරනවා නම් ශාක වල මුලින්ම එන පටක MCQ එක හරියට කරනවා නම් හරි, ජල විභවය එහෙම නැත්නම් ඒ ශාකේ සම්බන්ධ පරිවහන ක්‍රියාවලියෙන් එන MCQ එක කරගන්න පුළුවන් නම් ඒතර එතනින්ම MCQ 5ක් කරගන්න පුළුවන්. හරිම ලේසි. අමාරු නැහැ. හරි, එතන අපි MCQ 20ම හරියට කරන්නයි අදිෂ්ඨාන කරගන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ ඒකට. දැන් ඊට පස්සේ තියෙනවා පද්ධති වලින්. දැන් පද්ධති වලින් MCQ කීයක් එනවද? ඔයා බලලා තියෙනවද? MCQ 16ක් එනවා. ඇවරේජ් එක 16යි. එක අවුරුද්දක 17ක් ආවා 2019. ඒ ඇරෙන්න අනිත් අවුරුදු වල MCQ 16ක් විතර තමයි එන්නේ. ඔක්කොම ඇවිල්ලා තියෙන පද්ධති වලට මේ වෙනකොට MCQ 65යි. MCQ 65යි අවුරුදු 4ට. ඇවරේජ් එකක් ගත්තොත් 16ක් විතර එනවා. ඔය MCQ 16 හැදෙන විදිය පොඩ්ඩක් බලන්න.
දැන් මම මේ මේ දේවල් ටිකක් ගැඹුරෙන් කතා කරනවා ඉස්සරහට පොඩි සාරාංශයක් ඔයාලට මේ කියන්නේ මේ පාඩමත් එක්ක යන අතරතුරේදී මේ MCQ 16න් MCQ 7ක් ඉන්නේ 12 පද්ධති වලින් ඉගෙන පටක වල ඉඳලා බයිස්ට්‍රාවේට වෙනකම් එතන තියෙනවා ප්‍රධාන මාතෘකා 6ක් මොනවාද මේ මාතෘකා 6 පටක පෝෂණය රුධිර සංසරණය නැත්නම් පරිවහණය කිය ශ්වසනය ඊළඟට ප්‍රතිශක්තිය බහිෂ්්‍රාවේ ඔය මාතෘකා හයෙන් MCQ 7ක් එනවා වැඩිපුර MCQ එකක් එන්නේ පරිවහණයෙන් සාමාන්‍යයෙන් පරිවහණයට MCQ දෙකක් එනවා අනිත් ඒවට එක බැගින් එන්නේ එහෙම ආපුවම MCQ 7යි එද 16න් 7ක් එනවා කියන්නේ ඉතුරු 9ෙම එන්නේ කොහෙන්ද 13ේ පද්ධති වලින් 13ේ පද්ධති කොටස් 3යිනේ තියෙන්නේ සමායෝජනය ඊළඟට ප්‍රජනනය සහ අස්ති සම්ධාරණ චලනය සම්ධාරණ චලනෙන් එක MCQ එකක් එනවාමයි සමණෙන් එනවා ඉතුරු වට හැදෙන්නේ ප්‍රජනනීයට 4යි ඒ වගේම සමායෝජනයේ සමස්ථිතියට 4යි දැන් පොඩ්ඩක් බලන්න සමායෝජනයේ සමස්ථිතිය MCQ 4 බැලුවොත් ඔයාට පෙනෙයි පොඩි රටාවක් දැන් සර් බලන හින්දා සර් ඒ රටාවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා බලන්න දරු අන්තිම පේපර් එක 2022 නේ 2022 28 වෙනි MCQ එක බලන්න මොකද්ද තියෙන්නේ ආ අනිවාර්යෙන්ම අන්තරා සර්ග පද්ධතිය ඒ කියන්නේ සරලවම කියනනම් හෝමෝන වලින් MCQ එකක් එනවා හෝමෝන වලින් MCQ එකක් එනවා ඒතර පද්ධති MCQ වලින් හෝමෝන ගැන හැම අවුරුද්දෙම එක MCQ එකක් එනවා නේ එක අවුරුද්ද ගහලා තිබ්බ හරිම සරල ප්‍රශ්නයක් පෝෂීමෙන්ම පෝෂී නොවන බලපෑම් ඇති කරන හෝමෝනේ මොකද්ද මේ පූර්ව පිටියුටරි ස්රාවය කරන වර්ධක හෝමෝනේ හරි GH හෝමෝනේ ඉතින් ඒ වගේ සරල MCQ එකක් වරද්ද ගන්න බෑ. එහෙම වරදින්නෙත් නෑ. හරිද? කලබල වෙලා වෙන වෙන උත්තර ගැහුවොත් මිසක් හොඳට කියෙව්වොත් ඒ වගේ MCQ එකක් වරදින්නේ නෑ. ඒ නිසා මේ පද්ධති MCQ ඇතුලේ තියෙනවා ලකුණු රැස් කරන්න පුළුවන් ප්‍රශ්න කීපයක්. දැන් බහිස්රාවය ගැන ඇහුවොත් කවුරු හරි බහිස්රාවය අවුරුදු 4ටම ආවේ MCQ 4යි. ඒ කියන්නේ අවුරුද්දකට ඇවරේජ් 1 MCQ එකක් එනවා. 19 20 21 22 ඔය අවුරුදු 4ට MCQ 4යි. ඔයා බලන්න ඔය MCQ 4ම ආවේ බහිස්රාවේට අදාළ රිසෝස් බුක් එකේ ඒ නෝට් එකේ පළවෙනි පිටු 4 ඇතුලෙන් තමයි ආවේ. දෙකක් ආව බහිස්රාවී අන්තපල ගැන තව දෙකක් ආව විවිධ සතුන්ගේ බහිස්රාවී ව්‍යුහ ගැන. MCQ දෙකක් MCQ 4ක් ආවා. තාම බහිස්රාවේ මානව වෘක්කවල ඉඳලා ඉදිරියට තියෙන කොටස් එකකින්වත් MCQ අහලා නැහැ. හරි. එතකොට මේ අවුරුද්දේ මගේ අනුමානෙ නම් බහිස්රාවෙන් අහයි කියලා අර අහපු නැති කොටසෙන් MCQ එක. දිගටම ඇහුවනේ අවුරුදු 4ක් එක දිගට අර සරලම කොටස් වලින් ඇහුවා. බහිස්රාවේ MCQ එක ගොඩ දාන්න පුළුවන් ළමයි. පටක වලින් එන MCQ එක ගොඩ දාන්න පුළුවන්. වැඩ කරලා ගොඩ දා ගන්න පුළුවන්. පෝෂණේ MCQ එක පුළුවන්. ස්වසනේ MCQ එක පුළුවන්. රුධිර සංසරණ පද්ධතිය දෙකයි ප්‍රතිශක්තිය එකයි. කෙනෙක් අමාරුයි කියලා කියනනම් කියන්නේ ප්‍රතිශක්තිය MCQ එක වරදින්න පුළුවන් කියලා. හරි, එතන 7න් එකක් අතාරින්න 6ක් ගහන්න පුළුවන් හරියටම. පැහැදිලිවම 6ක් ගහන්න පුළුවන්. මම කියන්නේ අවම වශයෙන් නේ. උපරිමයෙන් 7ම ගන්න පුළුවන්. ඒක තමයි මගේ විශ්වාසය. හැබැයි සාධාරණ වශයෙන් කෙනෙක්ට ඔය 7න් 6ක් ගන්න පුළුවන්. දැන් ප්‍රජනනයේ MCQ 4ක් එනවනේ. එකක් අනිවාර්යෙන් එනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය. ගන්න බැරිද? පුළුවන්. ගන්න පුළුවන්. පුරුෂ ප්‍රජනක පද්ධතිය MCQ එක ගොඩ දා ගන්න පුළුවන්. හරි. සමායෝජනයේ සමස්තීය කොටසෙන් මොළය නැත්තම් මොළයේ කොටස් වලට අදාළව ඒ කෘත්‍යයන් ගැන හරි නැත්තම් මොළයේ සම්බන්ධයෙන් එක MCQ එකක් එනවා මධ්‍ය ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් එක MCQ එකක් එනවමයි. ඉතින් එහෙම බලපුවාම අස්ති ප්‍රශ්නෙත් කරගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්නයක් තියෙන්නේ දැන් අන්තිමන බාබු විභාගෙදි සර්පණ සූත්‍රිකා වාදයට අදාළ දෙයක් ඇහුවා. දැන් මේ පාර අහන්න ගොඩක් පිට තියෙන්නේ අස්ති වලටම අදාළ දෙයක්. පේශි නැතුව අස්ති වලට අදාළ දෙයක්. ඉතින් එහෙම බැලුවොත් සමහර කොටස් තියෙන ඒවා විශේෂයෙන් බලන්න ඕනේ. ඒ ටික බලාගත්තොත් පැහැදිලිවම පද්ධති MCQ 16න් ඔයාට 10ක් අනිවාර්යෙන් හරියටම කරගන්න පුළුවන්. 10ක් කරන්න පුළුවන්. බැරි කමක් නැහැ ළමයි. 10ක් පුළුවන් කරන්න. මම කියන්නේ අවම වශයෙන් කරන්න පුළුවන් ගන්න. එතකොට එහෙම බැලුවොත් අතනින් MCQ 20ක් තියෙනවා මෙතනින් 10ක් තියෙනවා දැන් MCQ 30යි. එතකොට මෙතෙන් මේ වෙනකොට MCQ 36ක් ඉවරයි. ඔය MCQ 36න් 30ක් හරියටම කරන්න පුළුවන්. හරි. අපි පස්සේ අඩු කරමු තව ටිකක් ඕන.
දැනට මම කියන්නේ 30ක් පුළුවන් කරන්න. ඊට පස්සේ ප්‍රවේණියෙන් MCQ 2යි. අනුක ජීව විද්‍යාවෙන් MCQ 3යි. MCQ 5යි එන්නේ. හරි. අවම වශයෙන් ප්‍රවේණිය දෙකෙන් එකක් පහසුවෙන්ම කරන්න පුළුවන්. දෙකම පුළුවන්. හැබැයි අපි හිතමුකෝ එකයි හරි ගියේ කියලා. අනුක ජීව විද්‍යාවේ 3ෙන් එකයි හරි ගියේ. හරි. තව MCQ 2ක් එකතු වෙනවා. ඒ 32යි. හරි. ඊළඟට දැන් MCQ 9ක් තියෙනවා තව. දැන් ඔය 9ෙන් MCQ මේක වෙනස් වෙන්න පුළුවන්. 3ක් පරිසරය 4ක් මයික්‍රෝ 2ක් විවහාරික ඇප්ලයිඩ් බයොලොජි. විවහාරික දෙකෙන් අපි එකක් කොහොම හරි හරියට කරනවා. හරි. දැන් 32ට එකතු වෙනවා තව එකක් 33යි. මයික්‍රෝ වල පැහැදිලිවම MCQ 4ෙන් 4ම කරන්න පුළුවන්. 4ම පහසුයි. මෑත කාලෙක ආපු අමාරු මයික්‍රෝ MCQ වලින් තියෙන එකක් විතරයි. ඒක අමාරුයි කියලා මම කියන්නේ ඒක වැඩි දෙනෙක් විභාගෙදී වරද්ද ගත්ත MCQ එකක්. 2022 38 වෙනි MCQ එක බලන්න. 2022 පේපර් එකේ 38 වෙනි MCQ. ඒක තමයි මයික්‍රෝලින් බහුතරයක් වරද්ද ගත්ත MCQ එක. හරි. ඉතින් හරි මයික්‍රෝලින් 4ක් එනවනේ. දෙකක් අනිවාර්යෙන් ගොඩ දාන්න පුළුවන්. දෙකක්. අවම වශයෙන් දෙකක්. ඒතර අර 33ට තව දෙකක් එනවා 35යි. දැන් පාස් විභාගයේ S එකක් ඇවිල්ලා තියෙනවා. පරිසරයෙන් 3ක් එනවා. දෙකක් පැහැදිලිව පුළුවන්. ඔයා හොඳට පාඩම් කරලා යනවා නම් විශේෂ සංකල්පයට අදාළ දේවල් ආක්‍රමණික විශේෂ කියන්නේ කවුද? ආ රතුදත්ත පොතේ තර්ජන මට්ටම් ටික මොනවද? ඒවට උදාහරණ මොනවද? පර්යේෂණ විශේෂ කියන්නේ කාටද? දජේදාරී විශේෂ කියන්නේ කාටද? ඒවට උදාහරණ මොනවද? ආ ඔය වගේ පරිසරයට අහන සරල සංකල්ප ටික, ඒ වගේම ලංකාවේ පරිසර පද්ධති සහ බියෝම වලින් කොටසක්, ඔය ටික හොඳට දන්නවා නම් තව MCQ දෙකක් ගොඩ දා ගන්න පුළුවන්. 3ෙන් 2ක්. එතකොට ඇප්ලයිඩ් වලින් එක MCQ එකක් හරි ගියාම 33යි, මයික්‍රෝ වලින් 2යි 35යි, ඒ වගේම පරිසරයෙන් 2යි 37යි. MCQ 37ක් ගහන්න පුළුවන්. ඔතනනුත් ඕනනම් MCQ දෙකක් අඩු කරමුකෝ. MCQ 35ක් ගහන්න පුළුවන්. හරි. ඔය හරියටම දැනගෙනම කරන MCQ. එතකොට කනාවට ගැහුවොත් ඒව හරියන්නත් පුළුවන්. හැබැයි ඒව අපිට ෂුවර් කරන්න බෑනේ. ඒක තමන්ගේ වාසනාව අනුව. සමහර දරුවෝ ඉන්නවා කනා ගහන ගහන එක හරියනවා. වෙලාව තමයි වාසනාව. හරි. දැන් මුකුත්ම දන්නේ නැති කෙනෙක් MCQ 50ටම එකම ඉලක්කම ගැහුවත් MCQ 10ක් හරියන්න ඕනේ. අඩුම ගානේ 10ක් හරියන්න ඕනේ. ඒ වැඩිපුරම MCQ වලට උත්තරේට එන්නේ 3-4 කියන ඉලක්කම්. ඔය අරන් බලන්න. 3-4 ඉලක්කම් මෙන්න. හරි. 3 හරි 4 හරි ගහන්න එකම ඉලක්කම ගහලා බලන්න 50කට. මොකද වෙන්නේ කියලා? ලකුණු 10ක් හරියනවා. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න. ලංකාවේ කිසිම ළමයෙක් නැහැ බයෝ බින්දුව ගන්න ළමයි. හොයලා බලන්න බයෝ බින්දුව ගන්න ළමෙක් ඉන්නවද කියලා. ඉන්නවනේ ඒක වල්ලගෙන අහන්න ඕනේ කොහොමද බින්දුව ආවේ කියලා. ඇයි? මොකක් ගැහුවත් මොන ඉලක්කම ගැහුවත් එකම ඉලක්කම ගැහුවත් MCQ එකක් හරි හරියන්න ඕනේ. දෙක MCQ එකක් හරිනවා කියන එක ලකුණක් නේ. ඒ නිසා බොරුවට බයක් ඇති කරගන්න එපා. MCQ ටික කොහොමද ගහන්නේ හරියට? MCQ එකෙන්ම exam එක පාස් වෙන එක තමයි මගේ plan එකේ පළවෙනි අදියර. MCQ එකෙන්ම exam එක පාස් වෙනවා. ඒක එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ 35 පන්නනවා කියන එක. 35 පන්නන හැම ලකුණක්ම bonus එකක්. එහෙම කරන්න පුළුවන්. ඊළඟට ව්‍යුහගත එක. දැන් දෙවනි කොටසනේ ව්‍යුහගත එක. දරුවෝ ව්‍යුහගත එක බැලුවොත් ඔයා අධ්‍යයනය කරන්න මම ඔයාලට මේ දේවල් ටික කියලා දෙන්නම් ඉදිරියේදී. සෛලීය රසායනික පදනම ජෛවීදත්වය 1, 2, 3 පාඩම්. ඔය පාඩම් තුනෙන් තමයි පළවෙනි ව්‍යුහගතයක පළවෙනි ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ඉන්නේ. දැන් මම දැක්ක ලේසිම ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක් තමයි 2022 පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ව්‍යුහගත ප්‍රශ්නේ. ලකුණු 100ම ගන්න පුළුවන්. අපිට ලකුණු 400ක් දෙනවා ප්‍රශ්න හතරට. ඒකේ ලකුණු 100ම ගන්න පුළුවන්. ඒකේ අමාරු කියලා විශේෂ දෙයක් නැහැ. දැන් ඔයගොල්ලන් කියපලා ඒ සර්ටනි කියලා නෑ නෑ. මට නෙමෙයි. වැඩ කරන සාමාන්‍ය ළමයට බ්‍රයිට්ම කේස් එක නෙමෙයි. වැඩ කරන සාමාන්‍ය ළමයට ලකුණු 100 ගන්න එක අමාරු නෑ. මෙහෙමයි. වැඩක් නොකර ඉන්නකොට ඕනම දෙයක් හිතෙන්නේ අමාරුයි කියලා. හැබැයි ඒ වැඩේ කට්ට කාලා කරන්න පටන් අරන් මේක දිගටම ප්‍රගුණ කරනකොට කරගෙන කරගෙන යනකොට අර හිතුව තරම් අමාරු නෑ. දැන් සරල උදාහරණයක් ගන්නකෝ. වාහනයක් මුලින්ම පදිනකොට හරිද? මේක මාර අමාරු දෙයක් කියලා හිතෙන්නේ. මට එහෙම හිතිලා තියෙනවා. හරිද? මේ පැත්තෙන් වාහන එනවා. මේ සයිඩ් කණ්ණාඩි බලන්න ඕනේ. ආ පිටිපස්සෙන් වාහන ටික එනවා. ඒව බලන්න ඕනේ. එකපාරටම බයික් වලින් ත්‍රිවිල් වලින් ආ
මේ පැත්තෙන් ඕවර්ටේක් කරන්න හදනවා ඒව පරිස්සම් වෙන්න ඕනේ වාහනේ වද්ද ගන්න නැතුව හරිද ඉස්සරහෙන් යනකොට ආ ඉස්සරහා වාහනේ හැප්පෙන්නත් පුළුවන් ඒක කල්පනාවෙන් බ්‍රේක් එක අල්ලගෙන යන්න ඕනේ හරි අධික වේගකින් යන්නත් බෑ ඔය ඔක්කොම ආදුනිකෙක්ට මා බරපතල දේවල් හැබැයි වාහනේ එලවන්න චුට්ට චුට්ට පුරුදු වෙලා එහෙම එහෙම වදින්න පුළුවන් හැබැයි චුට්ට චුට්ට පුරුදු වෙලා ගියොත් ඔන්න ටික දවසක් යනකොට වාහනේ පදින එක මහා අමාරු දෙයක් නෙමෙයි ලෝකේ තියෙන ලේසිම දේවල් වලින් එකක් වෙනවා වාහනයක් එලවනවා කියන එක කාර් එකක් එලවනවා කියන එක මාරම ලේසි දෙයක් වෙනවා ඒ වගේ තමයි මේකත් හරිද අපි මේ වැඩේ නොකර නිකන් කාලය ගත කරලා අනේ මේක අමාරුයි 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 කිය කී හිටියොත් මට මේකට MCQ 50න් ආ 20ක්වත් ගහන්න බෑ කිය කී හිතුවොත් කොහොමත් ගහන්න බෑ ඒ නිසා මේ වැඩේට බහින්න ඕනේ බැහැලා කරගෙන යන්න ඕනේ එතකොට ඔයා හරි වැඩ පිළිවෙලක යෙදෙනවා නම් ඔයාට ටික ටික දැනෙන්න ගන්නවා මේ වැඩේ හරියනවා කියලා MCQ 13 හරි ගිය ළමයාට දැනෙනවා MCQ දැන් 15ක් හරියනවා ඒක 20කට ගේන්න පුළුවන් 25 30 35 ඔතෙන්ට වෙනකන් ඕක ගේන්න පුළුවන් MCQ 35ක් හරියනවා නම් ඔයාට හොඳ ආත්ම විශ්වාසකින් ඕක 40කට ගේන්න පුළුවන් අනිවාර්යයෙන්ම දරු හොඳට මතක තියාගන්න MCQ 40කට වඩා හරි ගියොත් ඒකක් එනවා බයෝ වලට හරි ඉතාලම කලාතුරකින් තමයි කාට හරි ඒකක් එන්නේ නැත්තේ 40කට වඩා හරි ගිහිල්ලත් එහෙම වෙනවනම් යා සෙකන්ඩ් එක වෙන වැඩක් කරගෙන කරලා නැහැ ලියලා නැහැ හරි එහෙම වෙන්න බෑ MCQ 40ක් කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ හරිද බුද්ධිමත්ව කල්පනා කරලා ගොඩ දාන්න පුළුවන් මේ සමහර ළමයි ඉන්නවා බයෝ වලට ඒක ගන්නෙ නැත්නම් MCQ ටික ගොඩ දාන්නේ මතක තියාගන්න සබ්ජෙක්ට් එකේ ඉහළම දැනුමකින් නෙමෙයි ඉහළම දැනුමක් ඕනේ නමුත් සමහර පොඩි පොඩි දේවල් තියෙන උපක්‍රම තියෙනවා ඒ වලින් මේ ප්‍රශ්න ගොඩ දාන්නත් පුළුවන් සමහර ප්‍රශ්නවල වගන්ති සියල්ල කියවන්න ඕනේ නැහැ උත්තර හොයන්න එහෙම තියෙනවා මේ ප්‍රශ්න සංවිධානයේ වෙන විදිහට ඒවා අපි කතා කරමු ව්‍යුහගතවල දෙවනි ව්‍යුහගත ප්‍රශ්නේ ශාකේ පාඩමත් ඒ වගේම පද්ධති වලින් කොටසක් එනවා විශේෂයෙන්ම 12 වසරේ පද්ධති වලින් එන්නේ තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ 13 පද්ධති වලින් අන්තිම ව්‍යුහගත ප්‍රශ්නෙට ඉන්නේ අවසාන පාඩම් කීපෙම එකතු වෙච්ච ප්‍රශ්නයක්. ඒක තමයි සාමාන්‍ය රටාව. පළවෙනි ව්‍යුහගත එක තමයි ලේසි මේක. ඒකේ ලකුණු 100ක් ගන්න පුළුවන්. අපි හිතමු ලකුණු 80ක් ගත්තා කියලා. ගන්න බැරි නැහැ. ලකුණු 80ක් ගන්න පුළුවන්. ඊතුරු ව්‍යුහගත හැම එකටම අවම වශයෙන් ලකුණු 60ක් ගත්තොත් 180යි අතනින් 80ක් එනවා 260යි. මේ අපි කතා කරන්නේ අවම වශයෙන් ගන්න එක හොඳේ උපරිමේ නෙමේ දැන් අපිත් එක්ක වැඩ කරන සමහර දරුවෝ ඉන්නවා පැහැදිලිවම ව්‍යුහගතයේ ලකුණු 400ම ගන්න පුළුවන් හොඳම දැනුමක් තියෙනවා හොඳට ප්‍රැක්ටිස් කරලා දිනවා පේපර්ස් ලියලා හරි මේ අවුරුද්ද එහෙමයි ඉන්නවා ගන්න පුළුවන් 350 පන්නනවා කියන්නේ කිසිම ගැටලුවක් නැහැ හැබැයි අවම වශයෙන් ව්‍යුහගතයකට ලකුණු 260ක් 250ක් ගන්න පුළුවන් ප්ලෑන් එකකට වැඩ කරොත් එසේ එක ගත්තොත් එසේ එකේ පැහැදිලිවම දෙවනි පාඩමෙන් එසේ එකක් එනවා මොන අවුරුද්දද ආවේ නැත්තේ බලන්න 2019 ආව එන්සයිම ගැන හරි 2020 සෛලයේ ශ්වසනය ගැන ආවා අක්මා සෛල ගැන දීලා හා ඊළඟට 2022 ඌණන විභාජනයේ එක ගැන ඇහුවා හරි ඉතින් අහලා තියෙනවා හැම පැත්තක්ම වගේ අහලම නැති ප්‍රභා සංශ්ලේෂණ ඒක බලාපොරොත්තු වෙන්න මේ අවුරුද්දේ අනිවාර්යෙන් දෙවනි පාඩමේ රචනා ප්‍රශ්නයක් එනවා අපි ඒක කරන්න ඕනේ ශාකෙන් රචනා ප්‍රශ්නයක් එනවා මේ පැටර්න් එක පොඩ්ඩක් අධ්‍යයනය කරොත් පද්ධති වලින් රචනා දෙකක් එනවා ගොඩක් වෙලාවට 12 ශ්‍රේණියෙන් එක පද්ධතියකුයි 13 ශ්‍රේණියේ පද්ධතියකුයි දෙකක් එනවා ඇත්තටම ඔයා පළවෙනි පාඩම් පහ හොඳට බලලා හොඳට ප්‍රැක්ටිස් වුණොත් ප්‍රශ්න ටික කරලා රචනා පේපරේ ගොඩ දාන්න පුළුවන් ඉතුරු පාඩම් අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි අමතර ආරක්ෂාවට මයික්‍රෝ වගේ පාඩමක් හොඳට බලලා තියෙනවා නම් අර හතරක් කරගන්න බැරි වුණොත් විකල්පයක් තියෙනවා කරන්න. කවුරු හරි ෂෝට් නෝට් වලට යනවා නම් ඒත් අවුලක් නැහැ. හැබැයි මගේ පෞද්ගලික අදහස කරන්නම ප්‍රශ්නයක් නැති වුණොත් තමයි ෂෝට් නෝට් වලට යන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් කරන්න ෂෝට් නෝට් වලට යන්න ඕනේ නැහැ. හරි. ෂෝට් නෝට් කියන්නේ කාලේ නාස්ති වෙනවා. විශේෂයෙන්ම දන්න ෂෝට් නෝට් තුනක් ආවොත්. පැල් බැඳගෙන ලියන්න අපේ කට්ටිය. ඒව අපි හදාගන්න ඕනේ. හරි මම කියන්නම් ඒවට මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ඇත්තරම රචනා ප්‍රශ්න හතරක් හොඳටම ලියා ගන්න පුළුවන් නම් මං කියන අවම වශයෙන්
සීයේව හතරක් දාගන්න පුළුවන් නම් 400ක් එනවා. අතනින් 250ක් 260ක් විතර එතන ලකුණු එකතු වෙනවා. හරි? එතකොට අඩුම ගානේ ලකුණු 750ක් ගන්න පුළුවන්. හරි 650ක්. 650ක් ගන්න පුළුවන්. හරි? ලකුණු 1000ක්. 1000ෙන් 650ක් ගන්න බ්‍රයිට් වෙන්න ඕනේ නැහැ. හොඳ මීටරයක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය ළමයට පුළුවන්. මම මේ ගොඩක්ම කතා කරන්නේ සාමාන්‍ය දරුවන්ට මේ කතාව. 650ක් ගත්තොත් ඒක අවසාන වශයෙන් ලකුණු 50ට එනකොට කීයද? 600ක් තිබ්බොත් ලකුණු 30ක් එනවා. මේ 650ක් තිබ්බොත් ගොඩක් වෙලා ලකුණු 32.5ක් කියන්නේ. ලකුණු 32ක් ගන්නකො. අතන MCQ වලනොත් අපි 37ක් කියලා අපි ඒක 35කට ගෙනාවා. මෙතන 32ක් තියෙනවා 32.5ක්. මේකත් 30කට ගන්නකො. ලකුණු 65ක් තියෙනවා. ඒ කියන්නේ අවම වශයෙන් B එකක් ගන්න පුළුවන්. හරි? මම මේ කියන්නේ මුකුත්ම වැඩ කරමු නැති දරුවෙක්. ඔයාලට හිතුනොත් දැන් අද මේ කොටස අහලා මේ වීඩියෝ එක බලන දරුවෙක් ඉන්නවනම් අද ඉඳලා සර් මම වැඩ කරනවා. සර්ගේ ප්ලෑන් එකට අනුව මම වැඩ කරනවා. එහෙම හිතලා වැඩ කරොත් මං වග කියනවා දරුවෝනේ අපිට B එකට යන්න පුළුවන්. හරි? B එකට යන්න පුළුවන්. හැබැයි බිඳුවේ ඉන්න කෙනෙක් දැන් මේක අහන් ඉන්න ඔයාලා මේක බලන ඔයාලා දැනුත් ඉන්නේ ලකුණු 40ක 45ක නම් එහෙම කෙනෙක්ට මේ වැඩපිළිවෙල තුල අනිවාර්යෙන් ඒකක් එනවා. දැන් ඔයා ඉන්නේ 60ක 65ක නම් ඔයාට 80කට 85කට එහා ගියපු ඒකක් එනවා. දැන් කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් සර් මං දැනුත් මේ ලකුණු 75ක ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවා නම් දරුවෝ ඔයා 90 අනිවාර්යෙන් පන්නනවා ඓතිහාසික ප්‍රතිඵලයක් ගන්නවා. වටේම ගන්න පුළුවන් ඓතිහාසික ප්‍රතිඵලයක් බයෝවල ලකුණු 90ට වැඩි දරුවෙක් වෙන්න පුළුවන් බැරි නෑ ඒක පැහැදිලිවම පුළුවන් ඒකට ඕන කරන වැඩපිළිවෙල මේ දින 75 තුල මම සාකච්ඡා කරනවා මගේ පළවෙනිම ටාගට් එක තමයි දරුවෝ පහුගිය අවුරුදු 4ේ පාස් පේපර්ස් ප්‍රශ්න ටික කතා කරන එක මොකද ඇත්තම සමීක්ෂණය කරලා බැලුවොත් හොයලා බැලුවොත් රටේ බහුතරයක් බයෝ කරන ළමයින්ගෙන් හරි 100කට 100ට 80කට වඩා දරුවෝ පාස් පේපර්ස් ටික අංග සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරලා යන්නේ නැහැ විභාගෙට කම්ප්ලීට් කරලා යන්නේ තැනින් තැන කරනෝ ලේසි ටික කරනෝ ප්‍රජනනයේ සමායෝජනයේ අස්ති ප්‍රවේණී අනුග ජීව විද්‍යාව ඒ ටික අතහැරලා අනික් පොඩි පොඩි ටික කරනෝ ඔයා කල්පනා කරලා බලන්න මේ වගේ යාළුවෝ නැද්ද ඔයගලන්ට කියලා ඔයා මෙහෙමද නැද්ද කියලා කල්පනා කරලා බලන්න අර හැමදාම සෛලිය රසායනික පදන මේ එම්සීකියු ටිකක් කරනෝ ශාකේ කරන්නේ නැහැ බයයිනේ ජෛවිදත්වෙන් ටිකක් කරනෝ මයික්‍රෝ ටිකක් පරිසරය ටිකක් කරලා පුරුදු වෙනවා ඔය ටික කරලා හැමදාම ඔය ටික විතරක් කරකෝ කරකෝ ඊට පස්සේ විභාගෙට යනවා එහෙම ගිහිල්ලා අමාරු වැටෙනවා එහෙම නෙමෙයි හරි පාස් පේපර්ස් වල අවුරුදු 4ට 19 ඉඳලා 22ට MCQ 200ක් තියෙනවා ඔය MCQ 200 මම දවස් 7කදී මාතෘකා 7ක් යටතේ කඩලා සාකච්ඡා කරනවා සම්පූර්ණ ප්‍රශ්න විවරණය කරනවා දැන් උදාහරණයක් ගත්තොත් ඒ පළවෙනි වැඩසටහනේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැඳින්වීම සහ සෛලී රසායනික පදනමේ MCQ 30ක් තියෙනවා අවුරුදු 4ටම MCQ 30ක් ඔය MCQ 30 අපි එක සතියක කතා කරනවා කොහොමද ඔයාලට උත්තර ගන්න කියලා ඔය MCQ කතා කරද්දී මම ඔයාලට පෙන්නනවා මේ ප්‍රශ්න මීට කලින් ආපු විදිහ මේ ප්‍රශ්න ඉස්සරහට එන්න පුළුවන් විදිහ ප්‍රශ්න ආපු නැති තැන් මොනවද ප්‍රශ්න ආපු තැන් මොනවද දින 7කදී සති 7කදී දින 7කදී මේක සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. ඒ කියන්නේ නොවැම්බර් අන්තිම වෙනකොට පාස් පේපර්ස් වල MCQ 200ම සර් කතා කරනවා. ව්‍යුහගතත් එහෙමයි. තව දවසකදී ව්‍යුහගත සාකච්ඡා කරනවා. තව දවසකදී රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවා. සතියේ දවස් 3කදී MCQ ව්‍යුහගත රචනා කියන කොටස් තුනම ආවරණය කරනවා. එතන ඒ සතියේදී ඒ ප්‍රධාන මාතෘකාවක් අරගත්ත ඒකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අපි කතා කරගෙන යනවා. ඒත් එක්කම මේකට සමගාමීව අලුත් වැඩක් මම පටන් ගන්නවා මගේ රොෂාන් විජේසිංහ YouTube channel එක හරහා ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට මේකට එකතු වෙන්න පුළුවන් අපි අලුත් වැඩක් පටන් ගන්නවා ඒ තමයි මෙතෙක් විභාගයට අහපු නැති විභාගයට අහන්න පුළුවන් විශේෂ ප්‍රශ්න ඒක මම හඳුන්වන්නේ නෑසූ පැන කියලා අහපු නැති ප්‍රශ්න නෑසූ පැන හරි ඒ පාඩම් මාලාව හරහා ඒක ප්‍රශ්න සාකච්ඡාවක් කරන පාඩම් මාලාව ඒක හරහා ඔයාට මම අනුමාන සියල්ල දෙනවා. දේව අපි හංගගෙන ළඟ තියාගන්නේ ඕගලන්ට දෙනවා. අනුමාන ටික ඔක්කොම දෙනවා. හරි. ඒ දෙන අනුමාන වලින් දරුවෝ
සියයට 80ක් අනිවාර්යෙන් එනවා. ඒකයි අහන්න දෙයක් නැහැ. හරි. සියයට 80කට වඩා එන්න ඕනේ අනුමානවලින්. හරි. දැන් පාස් පේපර්ස් හරහා මෙතෙක් අහපු ටික කතා කරගෙන යනවා. එතනදී අපිට පේනවා අහපු නැති දේවල්. දැන් උදාහරණයක් ගන්න මම සරල උදාහරණයක් කියන්න. හරි. මම මේ ප්‍රශ්න විශ්ලේෂණය කරන හිඳයි මට මේක කියන්න පුළුවන් වෙන්නේ. ඔයා බලන්න මං කියන හිඳම පිළිගන්නත් එපා. 2019 අවුරුද්දේ ඉඳලා 2022 දක්වා පහුගිය අවුරුදු 4 ව්‍යුහගත පේපර්ස් අරන් බලන්න. ව්‍යුහගත පේපර්ස් ටික. ඒ හැම ව්‍යුහගත පේපර් එකම ප්‍රභා සංශ්ලේෂණයෙන් එක රෝම ඉලක්කමක් හරි අහලා තියෙනවා. වැඩිපුරම ඇහුවේ 2019. 2019. පළවෙනිම එක්සෑම් එක තිබ්බ අවුරුද්දේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් ස්ට්‍රක්චර්ඩ් එකට අහලා තියෙනවා. 22 ත් ඇහුවා. රෝම ඉලක්කමක් දෙකක් අහනවා. හැබැයි 2019 ඉඳලා 2022 වෙනකන් අවුරුදු 4ටම ස්වායු ශ්වසනයේ නිර්වායු ශ්වසනයේ එන්සයිම ඇලොස්ටරික යාමනයේ කොටස් ටික හරි අනුනන විභාජනය ATP ශක්ති සම්බන්ධතා මේ කොටස් වලින් එක ව්‍යුහගත ප්‍රශ්නයක්වත් අහලා නැහැ. ඔයා ඒක දැක්කද? හරි. ඒකට මේ පේපර්ස් බලන්න ඕනේ. අන්න එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් තවමත් විභාගෙට අහපු නැති කොටස් මොනවද කියලා. ඒ කොටස් වලට සූදානම් වෙන එක තමයි නෑසූ පැන හරහා කරන්නේ. ඒ වගේම රචනා ප්‍රශ්න ලියන එක රටේම ළමයින්ට තියෙන ලොකු අවුලක්. කොහොමද රචනා ප්‍රශ්නයක් ලියන්නේ? කොහොමද අපි මේක පටන් ගන්නෙ? කොහොමද මේක මැද ටික ලියාගෙන යන්නේ? කොහොමද මේක end එකට යන්නේ? මෙන්න මේ දේවල් පුරුදු කරන්න එසේ ප්‍රශ්න අලුත්ම මාදිලියේ එසේ ප්‍රශ්න මොකද පාස් පේපර්ස් ටික අපි කතා කරන නිසා අලුත්ම මාදිලියේ අපි කියන්නේ මොඩල් එසේ ප්‍රශ්න සාකච්ඡාවක් අපි ආරම්භ කරන්නයි හදන්නේ. හරි. එතකොට MCQ ටික යනවා, ව්‍යුහගත ටික යනවා, එසේ ටික යනවා. පාස් පේපර්ස් වැඩ ටික අවසන් වීමත් එක්ක අන්තිම මාසේ දෙසැම්බර් මාසේදී පහුගිය අවුරුදු 4ෙම පේපර්ස් වලට සමාන ඒ මොඩල් එකේම සම්පූර්ණ පේපර් 8ක් අපි කරනවා. 8ෙන් 4ක් අපි සාකච්ඡා කරනවා Zoom තාක්ෂණය හරහා ඔයගලන් එක්ක සජීවීව. ඒ වගේම ඒක YouTube ඔස්සේ විකාශය වෙනවා. YouTube live එකකුත් ඒත් එක්කම යනවා. හරි. ඒ කියන්නේ 2019 පේපර් එකට shadow papers දෙකක් එනවා. 20ට දෙකක් එනවා. 21ට 22ට. ඒ දෙකෙන් හැම අවුරුද්දකම papers දෙකෙන් එක paper එකක් අපි සම්පූර්ණයෙන් කතා කරන මේ සති හතරේදී. සති හතරක් තියෙනවා December වලට. ඒ වගේම තව shadow හතරක් ඔයාට ලබා දෙනවා. ඒක ඔයාට ලියන්න පුළුවන් exam එක target කළ අන්තිම දවස් හතරේ. මොකද ගොඩක් අයගේ ප්‍රශ්නයක් අන්තිම දවස් ටික කොහොමද වැඩ කරන්න කියලා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා අන්තිම දවස් හතර plan කරන විදිහ ගැන. හරි. ඉතින් මම මේ මේ කොටස් වලින් මේ මේ කාල සීමාව තුල ගත්තේ ඔයාට අපි ඉස්සරහට ඉදිරි දවස් 75ක කාලයක් තියෙනවා. මේ 75ක කාලය තුල වැඩ කරන්න plan එකක් හදන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඕගලන්ට ගොඩක් ගැටලු තියෙනවා. දැන් පන්ති ඉන්න දරුවෝ මට චිට් වලින් ඕගලන්ගේ ගැටලු එවනවා. සමහර ගැටලු විශේෂයට සම්බන්ධ ගැටලු සමහරව විශේෂයෙන් පරිබාහිර ගැටලු ඕනතරම් ගැටලු තියෙනවා ඒ ඕනම දෙයක් ඔයාලට කියන්න පුළුවන් හරි මගේ WhatsApp නම්බර් එක මම දාන්නම් මෙතනින් බලන්න 0711 57 11 317 හරි මේ තමයි WhatsApp නම්බර් එක හරි මේ නම්බර් එකට ඔයාලට ඕනම ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් විශේෂයට සම්බන්ධ දේවල් හෝ පාඩම් කිරීම සම්බන්ධයෙන් ඇති වෙන ගැටලු. අපි ඉස්සරහට කතා කරනවා පාඩම් කිරීම සම්බන්ධයෙන් ඇති වෙන ගැටලු කොහොමද විසඳගන්නේ කියලා. කොහොමද සැලැස්මකට අනුව පාඩම් කරන්න කියලා. හරි. වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒ දේවල් ගැන කතා කරමු ඉස්සරහට ඉක්මනටම. මොකද ඒ දේවල් ටික හදාගත්තොත් ඔයාට පැහැදිලිවම මගේ plan එකට අනුව වැඩ කරලා ඒකක් ගන්න පුළුවන්. මම අන්තිම මොහොතෙත් මතක් කරන්නේ දරුවනේ ඔයාලට මේක හොඳට මතක තියාගන්න කවුරු හරි කියනවා නම් මේ කාල සීමාව ප්‍රමාණවත් නැහැ. දැන් ඕගලන්ට එක්සෑම් එක ගොඩ දා ගන්න අමාරුයි කියලා ඒක පට්ටපල් බොරුවක්. ඒක අමූලික බොරුවක්. හරිද? ඒ වගේ නෙගටිව් අදහස් මත අමතක කරලා දාන්න අතෑල්ල දාන්න වැඩක් නැහැ. මේ දවස් 75 plan කරොත් ඒකට යන්න පුළුවන්. මම ඔයාලට පෙන්නුවා වැඩ මුකුත්ම නොකරපු ළමයෙක්ට දැන් මේ දවස් ටික වැඩ කරොත් අවම වශයෙන් B එකක් ගන්න පුළුවන්. හැබැයි අපේ ටාගට් එක B එක නෙමෙයි මේක මතක තියාගන්න. හරි? අපි ටාගට් කරන්නේ ඒකට යන්න.
එමනම් ඒකට යන අපි ටාගට් කරන උට එස් එක ගැන අහන්න දෙයක් නෙමෙයි. කාඩර එස් එකක් ගන්න ඕන නම් ඉතාලම සරලයි. ඒ වැඩ ටික කරන්න පුළුවන්. හැබැයි එස් එකෙන් අතර වෙන්න එපා දරුවෝ. ඔයාට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. පැහැදිලිව පුළුවන්. පැහැදිලිවම ඔයාට ඒකට යන්න පුළුවන්. ඒ වචන විශ්වාසයට ගන්න අපි වැඩ කරමු. මොනවද කරන්න ඕනේ කියලා ඉදිරියේදී කතා කරමු. හරි. අපි එමු පාඩමට.